ඇසිදිසිමානෙන් ඔබ්බට කෙමරඩවිය ඇසිදිසිමානෙන් හලෝකේ පිළිබඳව කතා කරන්න තැන අදත් සුපුරුදු විදිහට අපි ඔබේ නිවසට ගොඩවදින්නේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් පිළිබඳව ශාස්ත්‍රය පිළිබඳව ඒත් එක්කම අපිට අපි බොහෝ දවසකින් කතා කරේ නැහැ මේ කේන්දර එහෙමත් නැත්නම් මේ ජ්‍යොතිෂය පිළිබඳව කතා අපි ඉදිරියේදී ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මතක ඇතුව මේ කතාවක් අරගෙන එහෙමත් නැත්නම් මේ අත්දැකීමක් අරගෙන සිදුවීමක් අරගෙන ඇසුරින් කතාවක් අපි කියන්න ඔබට බලාපොරොත්තු වෙනවා භාරතී මහත්තයාගේ ඉතින් අදත් අපි සූදානමින් ඉන්නවා මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර හා ගුප්ත විද්‍යාව පිළිබඳව යම් දේවල් කතා කරන්න. අපි මේ වගේ කතා කියාගෙන යනකොට එන පොදු දෙයක් තමයි බොහෝ අය අමනුෂ්‍යාත්මයක් ලබා ගන්න එහෙමත් නැත්නම් වර්තමානයේ ජීවත් වෙන මනුස්ස සංහතියේ පේන්න එහෙමත් නැත්නම් මනුස්සයන්ට පේන්න දකින්න ඉන්නේ යම් දෙයකට අලෝභයෙන් එහෙමත් නැත්නම් බොහොම ආසාවෙන් අතහරින්න බැරිව මිය ගියාම කියන කාරණාව. ඔබ අපිත් එක්ක සහසම්බන්ධ වෙලා ඉන්නවා නම් දිගින් දිගටම අපේ මේ කතාවල තියෙන කාරණාවක් තමයි අලෝභයෙන් මැරුණ කෙනෙක් අනිවාර්යෙන් මේ තැන් වලට එනවා කියන කාරණාව. ඉතින් ඒ පොදු කාරණාව අපි උලුප්පා දක්වමින් අදත් අපි අංගෝගේ කතාව භාරතී ගුරුනාංශේ අයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. අයිබෝන් අයිබෝන් බොහෝ ඈත අතීතයේ කතාවක් මේක. අංගෝ ආච්චි කියලා තමයි කිව්වේ ඔබතුමත් හැඳින්වුවේ මං හිතන්නේ. මට කතාව කියද්දි නම් කිව්වේ එහෙම මං හිතන්නේ. මං ආගෙන ඉතේ කිව්ව වැල්වටාරණටි. වැල්වටාරණී එල්ලි ගැටි උත්තර තියෙනවා. මේක මේ අංගෝ ආච්චිගේ කතාව අපි එයාට කියන්නේ මාතරාච්චි කියලා. මම දන්නා කියන ගෑණි. එන මන් දන්න කියන තැනක හිටිය ගෑනි ඔය කතාව මන් දන්නවා. අපි කතා කොල්ලා කාලේ ඉස්කෝලේ යන කාලේ අපි කතාව කියලා භාරතී මහත්තයා එහෙනම් පටන් ගමු ඉස්සෙල්ලම ඔන්න කතාව මේ අපි අහමු ඊට පස්සේ භාරතී මහත්තයා සූදානම් කතාව කියන්න. ලයනල් අපේ අම්මා අපෝච්චිගේ තුන් මාසේ දානේ නිසා උඹව ගෙදරට වද්දගත්තේ. ආරවුර චක්‍රමාලාවත් තරම් ඔයි හන්න හතර මොයිමිනාවට කමන්නේ. අපේ අම්මා තනියම නොය දැන්වත් ඔය තරහ අමතක කරන්නකෝ. අමතක කරන්න හා මේ දොඩන් දුවේ නම්බුකාර මිනිස්සු බොල යවට කුලී උන් ගිවන් වලට වැද්ද ගන්නෙ නෑ අපි. මේ අම්මා දැන්වත් ඔය නපුරුකම් අඩු කරගන්නකෝ. මං නපුරු නෑ බං. අප්පච්චි මලාට හොඳ කියපු වචන වලට පිටින් මට යන්න බෑ. ඉතින් අම්මට ඇහැ කිය මේ පොල්වත්ත මැද තනියම ඉන්න. උඹ ඒව ගැන හිතන්න තිබ්බේ ඔය පිටකංකාරී කසාද බඳින්න කලින්. මට තනි නෑ. ඔබ පලයන්. මේ මන්ද. ඔව් පලයන්. මේ අක්කේ. එනත් මාත් ගොයින් එන්න. මැගලින් ඔය කඹුරු පිටි අන්දෝරිස් මහත්තයාට ගෙනියන්න දාන කැවිලි ටිකක් ඔතලා දීපන්. හොඳමයි හාමිනේ. ඔය වෝ නෑන්නේ නෑ. එහෙම පුළුව නෑ. දරු පැටව් ආසයි නෑ. හාමිනේ. මෙන්න. මේක මගේ මුණුපුරන්ට දෙන්න. මේ උඹට තනින්නම් අපේ ගෙදර නවතින්න වාරේ. මොකෝ ඉද පිට තරක් කිය. මට මොන තනියක්ද අයියේ. මේව දාලා මං කොහෙ යන්නේ? එහෙනම් ඕ මං ගියා. සඳපයි. මැගලින් බත් පලයන් දැන්. තාම වලන් හේදුවේවත් නැහැ හාමිනේ. මං කරගන්නම් පලයන් උඹ. හාමිනේට පුළුවන් නේ? මෙච්චර වැඩ ටික තනියෙන් කරන්න? කියපු දේ කරපම් මැගලින්. ඔය නාවට කමක් නැහැ. අනියම මෙච්චර වැඩ කන්දරාවක් කරගන්න. ගම්මු කියනවා වගේ යකෙක්වත් බැඳගෙනද මන්. අංගවාජ්ජගේ මනුෂ්‍යයා කටාඩියා අපේ සීයා කෙනෙක්.
අංගෝ ආච්චි තීත දෙවෙනි නෑ මාතර ආච්චි කිව්වා මේ පලාතම දන්නවා න වසනපුරු කට්ටඩි ගෑනි වසනපුරුයි අහල්ට පහල්ට නපුරුයි හැබැයි යාගේ දරුවන්ට යා නපුරු නෑ දැන් අපි ගියා මිදිරිය තාතත් එක මං ගියා ආ අම්මගේ කොළු වරෙන් 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 කියලා බැරි පුළුවන් කමෙන් වඩාත් ගන්නවා ඒ જાතිය අපිට හිතවත් ගෑනි හැබැයි නපුරුයි ගමටත් නපුරුයි මාන්තරවලක් කෙලවරක් නෑ එයාගේ පුතා තමයි ලයනල් ඔය ලයනල් ප්‍රේම සම්බන්ධතාවයක් නිසා කතාද බෑ අම්මා අප්පා කියන දෙත් නා මාතරාජේවත් මැංගුවාචි මේක තරේම විරුද්ධ වුණා අපේ කණ්ඩායමේ ඉන්න මැංගොලා කීප දෙනෙක් නබ පඩලව ගන්න එපා මේ කතාව මෙහෙම හිතාගන්න එක මැංගොයි මේ කතාව මේ දංගයාචි කොච්චර ඩබ්දුරද සීයා මල වේලාවේ ඒ කියන්නේ මැංගවාචික මිනිසයා මල වේලාවේ ලයනලුයි නයිඩල් බැඳපු මැගිලිනුයි මැගිලින් තමයි අර අඩු කුලේ ගෑණිය බැඳයි කියලා මේ ගෝලු ගත්තේ මැංගවාචි මරණට එන්න දුන්නා මරණ කටයුතු ඔක්කොම කරලා ඉවර කරාම හා දම්බල ඵලයල්ලා දැන් ආයෙ එන්න එපා මොකද ලයනවලත් වදගත්තේ නැහැ ගෙදරට මැගිලින්වත් වදගත්තේ නැහැ අඩු කුලේ කියලා ඒ જાතිය අම්මණ්ඩි ඉතින් වෙන කරන් දෙයක් නැහැ පොල්වත්තක පදිංචිලා මහ විශාල පොල්වත්තක් නෙමේ තරුක මේ පොඩි වත්තක් ඒකෙ තිබිච්ච ගෙයි තමයි අර මෝඩ ගඩොල් කියලා කොටස තියෙන්නේ මට මතකයි ඒකේ මෝඩ ගඩොල් වලින් ඉස්සරහා හරිය බැදලා තිබුණා පිටිපස්ස හැටිය වරිච්චි බැදර ඒ කාලේ එහෙම තමයි ගෙවල් හදන්නේ පාදීච්ච වෙලා හිටිය තනියම ඒ ගෑණි හිටියේ මං ඊළඟට කියන්නකො නම්බර් එකේ කතාව ආමිනේට නිින්ද ගිහින් වගේ මගේ ගෑණිටත් මාවම එවන්න ඕන වුණා නේද මේ හනසු එකතු කරන්න වැට පැන්න කියලා දැනගත්තොත් විසුමක් වෙන්නේ නෑ ඔය කුණු ගෑණිගේ මොකද බලෝය මගේ වැටමායිම පැනලා ඉන්නේ විනාසයි මේ මං මේ සියාතු මේ මැගිලින්ගේ මිනිහා මේ හාමිනේට උදව් කරන මැගිලින් මට මොකාගේ උදව්ද බල මං අමුතුවෙන් තොට කියන්න ඕනේද මේ වැටපනින්න එපා කියලා මං තොපිලට කොච්චර නම් කියලා දෙනවද තොපිලා එපා කියලා දෙමයි කරන්නේ අනේ හාමිනේ මේ පොරකමක් නෙවෙයි මේ ගෙදර උන්ද හනසු ටිකක් එකතු කරගෙන එන්න කිව්වා ඒකට මගේ වත්තට හොරාට ආවම හරියනවද අනේ සමා වෙන්න මං යන්නම් එහෙනම් මං යන්න බිමට දාපන් ඔය හනසු ටික දැන් දුවපිය බලන්න අනේ මගේ සරම ගලවන්නේ කවුද අයියෝ අනේ මේ සරම ඇයි මොකෝ ඔය උඹ හනසු අහුලන්න වැට පනිනවද බල නේ අනේ මගේ සරම අයියෝ මගේ සරම නෑනේ අනේ මේ අමුඩ පිටින්ම යන්න වෙන්නේ මට විලි ලැජ්ජයි ඔය මේ හතර මායිම එනව නෙවෙයි අනේ දැන් ඉතින් මේ අමුඩ පිටින් මං කොහොමද යන්නේ අයියෝ හැසි දිසිමානෙන් නිහලෝකයේ පිළිබඳව කතා කරන දන අද අපි අංගවාච්චිගේ කතාව කියමින් ඉන්නේ භාරතී මහත්තයා දැන් අංගවාච්චිගේ වතගොත චර්යාව සියලු දෙයක් ඔබතුමා කිව්වා මම දන්නවා දැන් ඉවරද තව තියෙනවා අංගවාච්චි හිටිය විදිහ කොහොමද දේවල් කරේ ඒවත් අපි කැමතියි දැන කියාගන්න මේ ලෝවන්තයා පුතන්නාද පුතේ තමයි කැලලා කෙලියට එන්නේ අංගවාචි යකෙක් බැඳගෙන හිටියා අංගවාචිගේ පොල්වත්තේ වැටමායිම පයින් නෑ කිසි කෙනෙක් පොල්ලත්තක් අහුල ගන්න හනස්සක් අහුල ගන්න වැඩිච්ච පොල්ගෙඩිය හොරපොල් කැඩි පැතිකේ තියා වැඩිච්ච පොල්ගෙඩිය අහුල ගන්න බූ හනස්සක් පැයින් නෑ
පයින්වා දැක්කොත් ආච්චි සියාතුවට ඔය කෙලිය උනා. සියාතු ඇවිල්ලා හනසකවුල් ගෙන යන. හැබැයි ආච්චිගෙන් අහන්න නැතුව. ආච්චි දැකලා ආච්චි ඇවිල්ලි වෙරලා කියනවා අහනවා. හා නේ අහනේ බොල. තොපිලට ලැජ්ජ නැ බලට එන්න එපා කියලා තියෙනවා වාත්තේ හතර මායිමට. ලැජ්ජ නැති හින්දානේ ආවේ. තොපිලට ලැජ්ජ නැ. ඒක හින්දා අඹාවේ පොළ තවුල් ගෙන යන හන තවුල් ගෙන ආ ඒක අහුල පළයලා. ආයෙන්න එපා පළයලා පළයලා. හැබැයි ඔය සර්ම මට දියා. කීප ගමන් සර්ම කඩහැලන. එහෙම කීප දෙනෙක්ටම වෙලා තියෙනවා. ගෑනුන්ට වුණා. ගෑණියක කල්ලෙන් අක්ක හැගදෙර ඉන්න කල්ලා ඉන්නවනะ. ආපිලා කල්ලෙන්ට ආන්නේ බොල කල්ලා ඉද තොට ලැජ්ජ නැ. තොට ලැජ්ජ නැ ඒකනේ හොරාට ආවේ වත්තේ පො හරු තවුලන්න. ආ ගමන් නෑ අවුලන් පළය. අවුලන් පළය. කීත මට දීලා පළය. කීප ගමන් සර්ම කීත කඩහැලන. මොකද දන්නාද? අර යකා කඩන්නේ. ඒ ඕඩර් එක දෙන්නේ යකාට කීත මට ගෙල්ල දියන් කියලා. හෙළු බැලෙන් යන්න ඕන. සියාතුව ගියේ අමුඩි පිටින් යට ඇඳපු. සියාතු! සියාතු! ඔහේ කොහෙද අනේ? සියාතු! ඇයි ඇයි මොකෝ? අපේ අපේ මේ මම පොලිස් අලි දෙන්න අංගු හාමිනේගේ ගෙදර ගියා. ආ හරි. ඔය වෙලා තියෙන්නේ? හාමිනේ බඳන් ඉන්න යකා උඹටත් කරදර කරන්න ආවද? අනේ අම්මපා අපංකෝ මං කිව්වා උඹට ඔය අංගු එක ඇයි හොඳයි කන් තියාගන්න එපා කියලා. කුණෝ ගෑණි එදා අමුඩි පිටින් මට ගෙදර දුවන්න ඔය ගෑණිගේ යකා තමයි මාව එළෙව්වේ. අපං සියාතු මේ ගෙදර කොහෙවත් එන්න නෑ. ඒ කිව්වේ දවස් දෙක තුනකින් කවුරුත් දැකලත් නෑ. මං වැට ළඟ ඉඳන් හාමිනේ කියලා කතා කරාට කිසිම හැලවලමක් නෑ. ඇයි මේ මේ ඕකි බැඳගත් යකා හිටියේ නැද්ද? මට එන කේන්ති ඔය කුණු ගෑණි ගැන මොන යකෙක්වත් නැහැ. ඉපසන්න බැරි කුණු ගඳක් ආවා. ඈ කුණු ගඳ? මේ මට නම් හිතුනේ මේක කරදරයක් වත්ද දන්නේ නැහැ කියලා. එහෙම උනායි කියලා ඉතින් ඔය වත්තට යන්නද? විලි සංගයක් තියෙන කවුරුත් ඔය වත්තේ මායිමටවත් යන්නේ නැහැ. වෙන දේ දන්න නිසා. බයටම බයටම කුණු ගඳට මට හිසේ රුධාවකුත් ආවා. සතේ කෝ වෙනවා වගේ. අපි කෝකට ආරච්චි මහත්තයාට කියමුකෝ සියාතු. අනේ මේ ඔහෙ ඕන එකක් කරගන්න එකයි ඇත්තේ. ඔහෙට ගිහිල්ලා ආයසරයක් මගේ අමුඩි පිටින් එන්න ඕන නෑනේ. ඉතින් ගෑණියෙක් පිරිමියෙක් වත්තේ මායිම පයින්නේ ලැජ්ජාවක් තියෙන නැයි සෙරිද කඩනවනේ. ඒක ප්‍රසිද්ධ කියබනයි. යන්න නම් එපා රෙද්දක දැන් කඩනවා කඩනවාමයි. හෙලිබල්ලෙන් පලැල්ලා උතකොට දැන් හරි කියලා. ඉතින් හැබැයි ආච්චි ආශ්‍රය කරන ගෑනු එකෙක් දෙන්නේ කිටියා. එකෙක් දෙන්නේ කිටිය සියාතු කියලා හිටිමිනියෙක්. එයාගේ ගෑණිත් එක හරි පෑල් කෝප්ප හොදන්නේ ඇති ගෑණි. ඒ ගෑණිකෙ රෙද්ද කඩන්නේ ආච්චි පැල්නේ. එක දවස ආච්චි සල්ලි පොලියට දුන්නා. සල්ලි දෙනවා මේ ගෑණිට. දත්ත තනිව කොහෙද මම අර පැලේ ඉන්නේ. සියාතුගේ ගෑණි තමයි පොලිස් සල්ලි කව කරන්නේ යන්නේ. ආච්චියන්නේ අහල පහල පොලියට ගත්ත මිනිස්සු එලාවට ගාන දෙනවා. එහෙම නුදුන්නොත් වෙන්නේ මොකද දන්නවද? ආච්චිමයි කෙලින්ම යන්නේ. ගිහලා කියනවා මේ මගේ සල්ලි එව්වේ නෑනේ. මම මේකට එදකම්ම බල හිටියා. දීපන්දන් සල්ලි දීලි වැඩලා මේ හා මේක කොහෙන්ද බලට හම්බුනේ? එහෙම එහෙමලා පිටල වංගිලි පොඩ්ඩක් තියෙන්නේ. මේක අපුරේ මට බුලත් කන්න. මේක මට දියල්ල. ඒක පොඩියට හිලව් කරගන්න. අනේ මං මැංගලෝන ඕක ගෙනියන්න හැමපා. ඕක කම් කියද ගන්න. හරි 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 මං යනවා. සල්ලි දුන්නානේ මං යනවා කියලා කන් පිළිගන්න. මැංගෝ ආච්චි ගෙදර යනකොට වගේ ගෙදරට ඇවිල්ලා අර යකා උසා යනවා. ඒක කුරුස් ගල් අරන් යනවා. කවුරුත් දන්න මගේ ආච්චි ගෙදරට ගන් හිටියොත් අපි කැලේ වෙනවා වැඩි. මොකට හරි එකට අරන් යනවා කියලා. ඉතින්
ගෙදරට නිතර සියාතුගේ ගෑනට සල්ලි ටික දෙනවා. සියාතුගේ ගෑනේ සල්ලි දෙනවා මංගාජි. නපුරු ගෑනේ මාමයි. අද අපිට නපුරු නෑ. මොනවද බබුන් පුරලට නපුරු නෑ දාචිලා. ටික දවසකින් අංගවාචිගේ විස්තරයක් නැතිද සල්ලි පොලිස් සල්ලි තරගෙන සියාතුගේ ගෑනේ ගෙදරට ආවා මට හුටු. ගෙදරට කිට් වලට මහ වස ගදා. වස කුණු ගදා. එනවා. චීතේ නල් නහයත් වහගෙන මංගවාචේ ගෙට කිට්ටු කළා. හිමින් දොරත් වහලා ජනේලේ ඇරලා බැලුවා. අංගොනැන්දේ කියලා. අම්මා අංගොනැන්ද මැරිලා. මැස්සොත් වහනවා ගදක් ගහනවා. මේ වෙනකොට මංගවාචි මිය ගිහිල්ලා. මිය ගියයින් පස්සේ වෙන දේවල් තමයි අපි දැන් කතා කරන්නේ. බොහොම අපූර්ව සිදුවීම් සිද්ධ වෙන්නේ. දැන් සිද්ධදියා. දැන් අම්මා මැරුණා. තාත්තත් නැහැ. දැන් වත් අලාපාලු වෙනවා. ලයිදන් නයිලියාගේ ගෑණි රම්මැණි කද මගිලි මට මතක නැහැ බගේ නෑකමට මගේ ආච්චි ලැබෙනවා. ආච්චිලව නැන්දල වෙනවා. ඒගොල්ලොත් අපි වැඩි නෑකම් පැවතුවේ නෑ. මේ ඉඩමේ පදිංචියට ආවා. ගේ පාලි වෙන සුද්ධ පවිත ගල්ලා වත්තේ ටික තනකොළ ගාලා පිළිවිලක් කරගෙන පදිංචියට ආවා. ඔයාගේ වදේට මේ ගෙදර පදිංචියට ආවට මට නම් මහ මොකද්ද වගේ. දැන් ඉතින් අම්මත් නැහනේ. අපි දෙන්න විතරේ ඉන්නේ ගෙදර. ඒකේ හැමුණාට ගමේ මිනිස්සු කියන කතා ඇහුවම ඉන්න හිතෙන්නේ. ඔයාගේ අම්මත් තාත්තා වගේම හොඳට ගුරුකම් ගන්නවලු නේද? ඔව්. මාතරාච්චි අංගුආච්චි කිව්වහම ඉතින් මුළු දොඩන් දුවම දන්නා. ගමේ මිනිස්සු වැඩි අපේ ගෙදරට එන්නේ නැති පාටයි නේද? ඉතින් අම්මා ඉන්න කාලේ තිබ්බ බයටනේ වෙන දෙයක් නෑ. මං ඉතින් පිට ගෑනිනේ. ඕව දන්නේ. පොල් වගේක් වැටෙනවා ඇහුණා. අහුලන් එන්න. දානෙට දොදොල් ටිකක් හැඳි ගන්නත් පොල් ඕනනේ. ඉන්න මං අහුලන් එන්න. එපා. මේ ටිකේම සුවල්ප මහන්සියක් කෑවෝ ඇහි උනේ. මට ඇහැකි. අනික මෙහෙ ඉන්නවා නම් මේවට මාත් පුරුදු වෙන්න එපැයි. ලොකු අට්ටක් නෙවෙයි. මේකේ පොල් එකතු කරන්න ජැකට් තමයි ගන්න වෙන්නේ ඉතින්. කලටිද මන්ද වැටිලා තියෙන්නේ. අනේ මොකද උනේ? කවුද මගේ චීට් එක ගන්නේ? ඒ මදිවට අතිරුත් අදිනවා. ලයනල්! රම්මෙනිකා! ඇයි මොකෝ මේ කලබලේ? ගම්මු කියපු කතාව ඇත්ත. මොකද්ද? මම පොල් ගෙඩියක් අතර ගත්ත විතරයි ඇඟන් හිටිය මගේ ජීවිතෙත් ගැලවුණා. ආය අදින්නවත් බෑ. කවුරු හරි අදිනා වගේ තේරුණා. මොකක්? හොඳ වෙලාවට අලු චීතෙට උඩින් පරණ චීතයක් ඇඟන් හිටියේ. අමාරුවෙන් බේරිලා ගෙට ආවේ. මේ දෙයියනේ මොකද්ද මේ ගෙදෙට්ට වෙලා තියෙන්නේ? අනේ ලයනල්, මට නම් මේ භූත ගෙදර ඉන්න බෑ. ඔයා ඕන එකක් කරගන්න. මං යනවා අම්මලා දිහා. ඔයාට තෝන්නම් එන්න. මං දැම්ම යනවා. අනේ රම්මෙනිකා. කෙම්මුර අඩවිය. අඩවිය. අපි දෙවනි පැය ආරම්භ කරන්නේ කෙම්මුර අඩවියේ. බාරති මහත්තයා කිව්වා වගේ දැන් මංගවාචිගේ කතාව තමයි කියමින් යන්නේ. බුදන්වද වෙච්ච දේ ඊළඟට. මල කෙලියයි ජිබ්ලා 18යි කැඩොන්න. රම්මැණිකා. ඉතින් ලයිල්ගේ හාමිනි. එක දවසක් දවල් කන්න බැලුවම් පොල් තිබුණේ. ඒකෙන්ද පොල් ගෙඩිය කඩා වැටිච්ච පොල් ගෙඩියක් අහුල ගාය වත්තේ පොල් තියෙන උන්ට අහුල ගන්න ගියාම පොල් වැටලා තියෙනවා. පොල් ගෙඩියකුත් අහුලගෙන ගේ පැත්තට එන්න හැරුණා. අම්මා සියස රම්මැණිකේ සෙද්ද කඩාගෙන හැරුණා බිමට. අර ඉස්සර මේ ගමේ මිනිස්සුන්ට සිද්ධ වුණ දෙම රන්මැණිකටත් සිද්ධ වුණේ. තමයි වාසනාවට තව යටින් රෙදි දෙකක් ඉස්සර ගෑනු නැතම් ගෑනු රෙදි දෙක කම්බායවල් දෙකක් අදී. ටක් ගාලා අල්ලගත්තා. අනික කම්බාය අල්ලගෙන ගෙදර දුවගෙන ආවා අර කම්බාය දාලා. ලයින් එන්න ආපු ගම අනේ ඕයි මට නම් මෙහෙ ඉන්න බෑ. මේ භූත ගුහාවක් මේක.
මේක ගුහා භූත ගුහාව. මං ඉන්න ඕන පිටකෙදරක ඉන්නාගේ මට පලාවක් කඩා ගන්න නැහැ. හනස්ස කවුල ගන්න නැහැ. පොල්ලත්ත කවුල ගන්න නැහැ. මගේ රෙද්ද කඩනවා. මට නම් බෑ තවත් මේ ඉනෝම් මං ගියා. තමුසෙ එනවා නම් එනවා. නැත්තම් මං යනවා. කියලා රාම්මෑණිකේ ගෙදර ගියා. ලයිනල් ගිහිල්ලා උගේ මාමා අගෝරිස් ගුරුනාන්සි. අගෝරිස් තොත ගුරුනා හොඳ ගුරුනාන්සි නේ ගුරුනාන්ස කෙනෙක්. ගුරුනාන්සේ මමල කෙලියයි මට ගෙදර ඉන්න විදියක් නැහැ. ගෙදර මගේ ගෑණි ගියා යන්නේ නැහැ මට නම් මේ ගෙදරට එන්න බෑයි කියලා. ඉතින් මං එහෙ ගියා මේ ගියා අලපාලු වෙනවා. ඒකෙන් දානේ මම ඇවිල්ලා මේ මංගාචි කිතින මල කර දෙන්න අපිව බේරලා දෙන්න. අපේ අම්මගේ. අපේ අම්මගේ. අනේ අදෝරිස් මාමේ මට නම් මේ වෙන දේවල් මොකවත් තේරෙන්නේ නැහැ. මගේ නංගි කියලා නෑ බං. ඕකේ හරි දරුණුයි. මේ වුණාට මං නම් කැමති නෑ ඕන් අපේ අම්මා පෙරේතියක් වෙලා ඉන්නවා කියලා දේ අහන්න. දැන් ඔය වෙලා තියෙන්නේ ඔබ වගේම මාත් හොඳ කට්ටඩියේ බොල දැන් උඹ මල තවත් පවු නොදී ඵල කොහෙ යන්නද බල ඔබ කරන දේ මන් දන්නවනේ හරි 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 ඔබ මගේ අක්කනේ මක්කවත් මං කරන්නේ නැහැ අපිට පවු නොදී ඵලයන්කෝ නැත්තම් නැත්තම් ඉතින් මං ඔබ හිර කරලා දානවා එහෙමද උඹ එහෙමද මට කරන්නේ ආ මේ 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 මගේ අන පිළිපඳහන් තියපන් අතර ගත්ත ඔය පොල්මල උඹ මාව හිර කරන්න නේ ඉද නවත්තපන් ඕක අම්මෝ ඕං ආවේ දාවත අවස අඩුම කොඩු මාරගෙන ඇල මාතටුවක් හදාගෙන දෙයියන්ට බුදුන්ට පාම්පත්තු කරලා දිෂ්ටි කියලා අඬ ගැහැව්වා උදව් පදවට අවර සියාතුගේ ගෑණි මැගිලින් මැගිලින් මැගිලිනුත් ඇවිල්ලා හිටියා දිෂ්ටි වලට අඬ ගැහැව්වා විතරයි කොණ්ඩේ දෙපැත්තට කඩාගෙන මැගිලින් නැගිට්ටා නැගිලා සියාතු ගාවට ගිහිල්ලා ඇහුවා ඈ බොල සියාතු අගෝරිස් ඈ බොල අගෝරිසා තෝතාවද මාවෙලවන්නේ මේ මගේ ඉඩමේ තෝතාවද කියලා අහලා අර කලේට ෆුඩ් කල්සර් දාලා පොල් මල ගත්තා දුන්නා එකක් අගෝරිස් මාම කිව්වා හිටු 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 කියලා හිටු හිටියා තමයි දුන්න තව එකක් පිට මැන්දට මුළු ගෙදරම අයට ගහන්න පෙන්නවා පොල් මල උදුර ගත්තා උදුර ගත්තාම අතට අහුවෙන එකෙන් ගහන්න පටන් ගත්තා ලයන්ට ගහන්න පට ලයන්ු දිව්වා අගෝරි සද් දිව්වා කිසිකෙ මැගිලින් ටිතරේ නොගැහිවි අනිත් හැමෝට වත්තට බැත්තාම වතේ දින පොල් කෝබෝල හිටන් ගැහුවා මැගියෝ මේ 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 උඹම නේද මේ ඔහේ විකාර දොඩවන්න එපා
ඉඳා මේ 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 බෙලි මල් එක රසනේම බීපා. ඒ හැබැයිද මං අදෝරිස් මහත්තයාට පන්න පන්න ගැහුවයි කියන්නේ නැතුව අපේ බලන්න එපා මේ වෙලාවේ උඹේ හැටි. මටත් හිතාගන්න බැරි වුණා. එච්චර අයියක් උඹට කොහෙන් ආවද කියලා. මම මොන වෙයි කරේ? උඹට අතට අහුවෙන අහුවෙන එකකින් අන්දෝරිසාට ගැහුව එක තමයි කලේ බා. ආරංචි තව කට්ටලියක් ආවා කියලා. මොන? අන්න ඒකවත් එලවලා ලයිනල් මහත්තයාට ආවේස වෙලා තියෙනුයි. ඔනේ දෙයනේ. ඒක භූත විමානයක් වෙලාද? ආමිනේ මල පෙරේතියක් වෙලා එන හැම කට්ටණියම එළවනවා. ඉන්න කාලෙත් කුණුකම් කර කර හිටියේ. ආනේ ඒකයි. මන්තර සාත්‍රෙත් හොඳටම දන්නවනේ. තාම මොන මොන පව් කරලා ඇද්ද මන් දන්නේ නැහැ ඔය ගෑණි. පවුලා එන මහත්තයා. හරි හරි. මේ උන්ගේවා උන් බලාගන්න. මේ උඹට ආරසා නූල් දදා මට ඉන්න බෑ. මේ ආයේ එහෙම ඔය පැත්ත පලාතේ යනවනේ වෙయ్యෝ. ආ කෙම්මුර අඩවිය අඩවිය අයියෝ සියාතු ආවේ නැහැ. සියාතුවට සිද්ධිය ආරජුරම සියාතුක යකුබන් භායා මැගලින්ට කිව්වේ බය අස්ස ගෑනියනි බබ ඔබ දෙන්නට ගහලා එලෙව්වට බට කොහෙද එච්චර හතිය මැංගෙ මට මුකුත් මතක නෑ. ගැහුවද කියලා මතකත් නෑ මට. මන් දන්නේ නෑ වෙච්ච කිසිදක්. ගැහුවේ මාතරාත්ති ගැහුවේ එයාගේ අවතාර ගැහුවේ වෙයිලා. හැබැයි මැගලින්ට කිසිම දෙයක් මතක නෑ භාරති මහත්තයා. යා මුකුත් මතක නෑ මතක ගියේ. ඊළඟට රැඩලායි වතට ආවේ වෙනින් කට්ටඩි මහත්තය කරගෙන. එයා කයිවරු ගග ආවේ. ආ මම බලාගේ අක්ක අම නෙවෙයි මොකවුන බට කබන්නේ. බලාගේ මාමට ගැහුවට මට ගැහුවා මම බලාගන්න. මම බලාගන්න යමල්ල වයන් යන බයිරද මට ඉච්චට කොයිද යකා පටපට ගන්න ගාගෙන ආවා. ඒ උළුවස්ස පැන්න විතරයි කටරි මාත්‍යා. දූන්නේ නැද පඩිකමෙන් එළියට බැස්සා. දූන්නේ නැද පොල් කොඹකින් පිටහරා. අර පළවෙනි තමන්ගේ මේ අයියට ගැහුවා වගේම ඒ වගේම දුවනකන් ගැහුවා ඒ මිනිහට. අපේ දිහා එනවයි කිව්ව නිසා මම මග බලාගෙන උන්නේ. හරිම මහන්සි. සරෝලිස් මාම මොකද කිව්වේ? මාමත් හොඳ ගුරුන්නාන්සනේ. වැඩේට හා කිව්වද? අම්මා වරමක් තියෙන පෙරේතිය කියලා නිසා නොදැන ගියොත් අනිත් ගුරුන්නාන්සලටත් වෙච්ච දේම තමා වෙන්නේ කියලා කිව්වා. නෑ ඉතින් අර අදෝරිස් මාම කිව්වා වගේ හිර කරන්න බැරිද? අම්මනිකා මක්කයි තොඩන්න. මොනවා වුණත් ඒ මගේ අම්මා නෙව. හරි හරි. ඒ වුණාට මේ වෙන දේව? සරෝලිස් මාමා අම්මාව හිර කරන්න අන්තිමේදීයා හොයන්න ආවා අපේ තාත්තව. අපේ තාත්තක මට නම් එන්න විදියක් නෑ බල් පුතේ. බෝකට හොදයි සියදෝරිස් මාමෝ හම්බය. මිනිහා දක්ෂයා. මිනිහා ඔය වැඩේ කරාවි කියලා ගිහලා සියදෝරිස් මාමට කිව්වා. සියදෝරිස් මාමා හොඳ කට්ටඩියා නොම්බර එකේ. අපේ තාත්තලගේ ගන්නේ නිකන් කට්ටඩි ප්‍රතිරූපක නෙමෙයි. නියම ගහේ බඩු ඒගොල්ලෝ.
මට පුළුවන් ඔතනට යන්න මට ගහන්නව මන් දන්නව කරන්න ඕන දේවල් ඒ වුණාට අංගෝ මගේ සහෝදරියක් වෙනවා නෑ කමට මම කොහොමද අංගෝ බදින්නේ ඉතන ප්‍රශ්නයක් ඇති වෙනවා ඒක අනේ පුතේ මට ළඟ ඔය වැඩේ කරන්න බෑ ඔය වැඩේ කරන්න බෑ මම ඔබට කියන්නම් වැඩ මම වත්තෙන් පිට කළා දෙන්නා මෙහෙම පිට කරා උඹ ඔය ඉඩම් කට්ටි කරලා විකුණන සමාගම් තියනනේ දාලා ඒ සමාගමකට ඔය ඉඩම විකුණපා බෙතකම් මේ බ්‍රාහ්මණිකා ගෙදර හිටපම වැද්දට යන්න එපා දැන් අංගෝ ඉන්නේ තරහයි විකුණපා හැබැයි ඒක කොන්දේසියට රත් ඔය වත්තේ ලිඳක් තියනවා නේද ඒ ලිඳ ගාවින් පාරක් වැඩ විදියට වත්ත කොට කරලා කඩලා ඒ ලිඳට පර්චස් හතරක් විතර අංගෝට අරපන් ඉන්න මං ඒකට බාර කරලා දෙන්න හරිලා ඊත කොට කරලා විකුණලා ඒව විකුණන්න ගන්නේ විකුණන බ සම්මණිකත් එක්ක බලා ගමේ ගියක් හදාගෙන නැත්නම් ඒ බහගෙදර ඉඳගෙන ඒ හරිය බලාට බාර ඒ වගේ මං හොට ගහන්නේ නෑ ඉස්සෙල්ලා කඩි කරා මම එන්නම් මංගෝ මංගෝට වෙන් කරන කොටසට බාර කරලා දෙන්න මේ දැක්කද ෂෝක් හනසු ටිකක් වැටිලා ලෝභකමේ බෑ පුළුත් ඇති මේ අම්මා පව හිටත් ලැජ්ජාවක් නෑනේ මෙච්චර හදියක් වෙලා තියෙද්දි මං ඉදින් දැක්ක ගමට නෙපෙන්නුවේ අමුඩ පිටින් දුවන් ආසනන් අංගුගේ වත්තට ගිහින් ඔව අහුලන් එන එකයි ඇත්තේ මොට මොකු අනේ මේ මතක් කරන්ට එපා මට දැන් අංගු හාමිනේ මේ වත්තේ නෑ නැත්තම් ඉතින් ඉඩම් කට්ටි කොල්ලා විකුණන්න පුළුවන අර ලයිලා මාත්‍යාගේ තාත්තගේ පැත්තේ නෑ ඒ කිටියේ මේ සදෝරිස් ගුරුන්නාන්සේ මේ ආටවත් බැරි වුණ දේ කරානෝ දස්ස ගුරුන්නාන්සේ කෙනෙක් ඕ මොනවා උනත් ලයිනල් මහත්තයා හොඳ වැඩකුත් කරා ලිඳෙන් පින්තාලියක් හදලා ඉඩමි කට්ටියකුත් වෙන් කරානේ ඕන් එතන බුදු මැදුරකුත් හදන්න හදන්නේ අංගුට පින් පිනිස කියලා ඒක හොඳයි හැම ඒ අර වත්තේ බිලි ගහ ළඟ ලිඳ තිබ්බ කොටහනේ අනේ හොඳයි අර ලිඳ අදත් තියෙන මං කියන්නේ බොරුනම් වරෙන් යන්න පෙන්නන්න මං ඒ ඔක උනේ කොයි දන්න මාතර නෙමෙයි උනේ දොඩන් දුවේ පටුවත කියන ගමේ උනේ අදත් තියෙන ලිඳ අද ඒ ලිඳ පිළිඳ මිනිසු නානවා ඒක හැබැයි ඒක නීතියට අරද ඉර හැරුණට පස්සේ ගෑණියෙක් ගිහිලා නැවොත් ගෑණියෙක් එදාට යන්ට උඩ ගන්නවා එදාට උනාරම් දෙගානටන ඒකින්ද ගෑන් නානවා නම් 12න් ඉස්සෙල්ලා නානවන ගෑනු පිළිබි නෑවට කාරියක් නෑ විදිරි තමයි කතාව අවසන් වෙන්නේ අපිට කතාව රචනා කළ දුන්නා චිරා විධානගේ නිෂ්පාදනයේ ශානිකා තරංගිනිගේ වගේම කසුන් නී වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන භාරතී මහත්මයාත් එක්ක මැදිරිය සිරිමින් අපට සහයෝගය ලබා දුන්නා මිෂාන් අමරසිංහ සුබර රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි කෙම්මුර අඩවිය